ඊට කලින් පාඩමේදී අපි ඉගෙන ගත්තා MySQL database එක නිවැරදිව සකස් කරගන්නේ මොන ආකාරයෙන්ද කියලා. දැන් මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා WordPress මෘදුකාංගය. Local host web server එක තුල ස්ථාපනය කරගන්නේ කුමන ආකාරයකටද කියලා. මේ සඳහා ඔබ මතක තබා ගන්න SAMP server එකේ local host එහෙම නැත්නම් Apache web server එක සහ MySQL database server එක කියන දෙකම ඔබ ආරම්භ කර තිබිය යුතුයි. මේ පිළිබඳව දැන ගැනීමට ඔබට පුළුවන් notification area එක මේ විදිහට විවෘත කරලා SAMP control panel එක මත right click කරන්න. එවිට ඔබට පේනවා ඇති Apache web server එක සහ MySQL database server එක මේ ආකාරයට කොළ පැහැයෙන් පෙන්වනවා නම් ඒන අදහස් කරන්නේ මෙම services දෙක නිවැරදිව දැනට පරිගණකේ ආරම්භ වී ඇති බවයි. දැන් ඔබට පුළුවන් control panel එක විවෘත කරගන්නට. මේදී මේ මත ක්ලික් කරනවා, double click කරනවා. එවිට මට මේ විදිහට SAMP control panel එක විවෘත කරගන්නට පුළුවන්. දැන් මට අවශ්‍යයි local host web server එකේ dashboard එකට යන්නට. ඉතින් මම කරන්නේ Apache module එක ඉදිරියේ තිබෙන මෙන්න මේ admin කියන බටන් එක මත ක්ලික් කරනවා. එවිට ඔබට පෙනේවි browser එක විවෘත වෙනවා මේ ආකාරයට. browser එක ඔබට දයා ගන්නට පුළුවන් localhost dashboard කියලා. ඊළඟට ඔබ කරන්නට තිබෙන්නේ අපි භාගත කරන ලද WordPress මෘදුකාංගය web server එක තුලට ඇතුළත් කිරීම. මම මෙහිදී මෙම භාගත කරන ලද zip file එක විවෘත කර ගන්නවා. ඒ මත double click කිරීමෙන් එහි ඔබට දැක ගන්නට පුළුවන් WordPress කියන folder එක. මේ folder එක මත right click කරලා මේ copy කර ගන්නවා. ඉන්පසුව C drive එකේ SAMP කියන folder එක විවෘත කර ගන්න. SAMP folder එක තුල ඔබට දැක ගන්නට පුළුවන් htdocs කියන මෙන්න මේ folder එක. htdocs folder එක තුල තමයි web server එක තුල අන්තර්ගතය කළ යුතු සෑම web පිටුවක්ම සහ web අඩවියක්ම අන්තර්ගත විය යුත්තේ. භාගත කරන ලද WordPress මෘදුකාංගයේ zip file එක අපි copy කරගත්ත එම WordPress කියන folder එක මේ ස්ථානයට අපිට පුළුවන් paste කරන්නට මේ ආකාරයෙන්. අපිට පේනවා ඇති එම folder එක copy වීම සිද්ධ වෙනවා. දැන් අපිට පේනවා ඇති අපි මේ ආකාරයෙන් WordPress folder එක copy කරගත්තා. දැන් මතක තබා ගන්න මෙම WordPress folder එක තුල තමයි WordPress මෘදුකාංගයේ සෑම අන්තර්ගතයක්ම ඇතුළත් වෙන්නේ. දැන් අපිට පුළුවන් browser එක විවෘත කරගෙන මෙහි localhost dashboard කියලා තියෙන එක වෙනුවට localhost WordPress කියන folder එක ඇතුළත් කරන්නට. මම මේදී localhost/wordpress කියලා ඇතුළත් කරනවා. දැන් අපිට පේනවා ඇති WordPress මෘදුකාංගය ස්ථාපනය කිරීම. එහෙම නැත්නම් WordPress වල setup එක මේ විදිහට ආරම්භ වෙනවා. WordPress මෘදුකාංගයේ ඇති විශේෂත්වයක් තමයි සාමාන්‍යයෙන් desktop application එකක් පරිගණකයකට install කරගන්න ආකාරයට setup එකක් භාවිතා කිරීමෙන් ඔබට හැකියාව තිබෙනවා මෙය නිවැරදිව server එක තුල ස්ථාපනය කරගන්නට. browser එක තුල setup ක්‍රියාවලිය ආරම්භ වීමේදී මුලින්ම ඔබට පෙනෙනවා ඇති අපි භාෂාව තෝරගන්නට ඕනේ. මෙහිදී ඔබට අවශ්‍ය වුණාම භාෂාවක් මෙහිදී තෝරා ගන්නට පුළුවන්. මතක තබාගන්න WordPress ස්ථාපනය කිරීම සඳහා ඔබට අවශ්‍ය නම් සිංහල භාෂාව ඒ වගේම තමිල භාෂාව භාවිතා කළ හැකියි. මෙහිදී යොදාගන්නේ English United States කියන මෙම list item එක select කරලා පහලින් තිබෙන continue කියන button එක මත click කරනවා. මෙම තිරය මත ඔබට පේන තියෙන let's go කියන button එකක් තිබෙනවා. මම මේ මත click කරනවා. දැන් ඔබට WordPress සඳහා අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්නට ඕන. මෙහිදී database එකේ නම, database user සඳහා නම, password එක, database host එක සහ table prefix එක ලබා දෙන්නට පුළුවන්. මම මෙහිදී database එකේ නම වශයෙන් ඔබට පේන ඇති WordPress කියන එකමයි තිබෙන්නේ. මොකද ඒකට හේතුව තමයි ඔබට මතක ඇති අපි database එක වශයෙන් අපි WordPress කියන database එක තමයි සකස් කරගත්තේ. ඊළඟට username එක සඳහා ඔබ ලබා දෙන්නට ඕන root කියන username එක. මොකද අපි මෙම WordPress database එක සඳහා root user තමයි භාවිතා කරන්නේ. අපි මේ වෙනස් කරනවා root කියලා. ඉන්පසු password එක. ඔබට මතකද අපි database එක සඳහා ලබා දුන්නු password එක. දැන් මෙහිදී මම නැවතත් කියන්නට අවශ්‍යයි මෙම අපි භාවිත කරන password එක ඔබට පේනවා ඇති ඉතාමත්ම සරල password එකක්. කිසිසේත්ම WordPress databases සඳහා මෙවැනි සරල password භාවිත නොකළ යුතුයි. දැන් මේ අවස්ථාවේදී අපගේ පහසුව සඳහා පමණයි මම මේ පාස්වර්ඩ් එක යොදාගන්නේ. නමුත් ප්‍රායෝගිකව ඔබ web server එකක් තුල WordPress ස්ථාපනය කරගනිද්දී මේ ආකාරයේ සරල පාස්වර්ඩ් කිසිසේත්ම භාවිතා කරන්නට එපා. ඒ සඳහා සංකීර්ණ පාස්වර්ඩ් අවම වශයෙන් characters 10ක් 11ක් පමණ තිබෙන, ඒ වගේම කැපිටල් ලකුණු, සිම්පල් ලකුණු සහ ඉලක්කම්, ඒ වගේම අනෙකුත් සිම්බල්ස් අන්තර්ගත කරලා තිබෙන පාස්වර්ඩ් එකක් භාවිතා කිරීම ඉතාමත්ම වැදගත්. දැන් උදාහරණයක් වශයෙන් මෙවැනි පාස්වර්ඩ් එකක් ඔබ මේ ආකාරයට සංකීර්ණ පාස්වර්ඩ් එකක් බවට පත් කරන්නට පුළුවන්. මේ ආකාරයේ තරමක් සංකීර්ණ අකුරු සහ ඉලක්කම් ඒ වගේම සිම්බල්ස් භාවිතා කිරීමෙන් ඒ වගේම තමයි මෙහි තිබෙන කැරක්ටර් සංඛ්‍යාව ඔබ වැඩි කරන්නට ඕන. දැන් මෙවැනි පාස්වර්ඩ් එකක් තරමක් සංකීර්ණ පාස්වර්ඩ් එකක් කෙනෙකුට සිතා පාස්වර්ඩ් එක සොයා ගැනීම තරමක් අපහසුයි. අපි කියනවා පාස්වර්ඩ් ගෙසින් කියලා. ඉතින් මේ නිසා සංකීර්ණ පාස්වර්ඩ් භාවිතා කරන්නට සෑම විටම වග බලා ගන්නට යුතුයනවා. අපි නැවත අපි මේ සඳහා ඇතුළත් කරපු පාස්වර්ඩ් එක මේ විදිහට ඇතුළත් කරනවා admin 123. ඊළඟට database host එක වශයෙන් ලබා දෙන්නට ඕන local host. මොකද ඔබ දන්නවා root user සඳහා අපි භාවිතා කරන්නේ local host කියන host name එක. table prefix එක සඳහා මෙම default value එක භාවිතා කරන්නට පුළුවන්. විශේෂයෙන්ම table prefix එක වැදගත් වන්නේ ඔබට හැකියාව තිබෙනවා එකම database එක භාවිතා කරන්නට WordPress installation කීපයක් සඳහා. එවැනි අවස්ථාවකදී මෙම table prefix එක වැදගත් වෙනවා. දැන් මම පහලින් තියෙන submit කියන button එක මත click කරනවා. අපිට පේනවා ඇති අපිට run the install කියන button එක මත click කරන්නට පුළුවන්. අවශ්‍ය විස්තර අපි නිවැරදිව ලබා දුන්නා. මම run the install කියන button එක මත click කරනවා. දැන් අපිට පේනවා ඇති මේ ආකාරයට WordPress local host web server එක තුල අපි ස්ථාපනය කරගත්තා. මේදී අපගේ WordPress blog එක සඳහා site title එකක්, ඒ වගේම username සහ password එකක් ලබා දෙන්නට පුළුවන්. site title එක කියන්නේ blog එකේ title එක. මේ සඳහා මම මේ වගේ title එකක් භාවිතා කරනවා eat healthy live healthy කියලා. username සඳහා ඔබට ඕනෑම නමක් භාවිතා කරන්නට පුළුවන්. මෙහිදී ඔබට පේනවා ඇති username can have only alphanumeric characters, spaces, underscores, hyphens, periods, and the at symbol. Means අපි username එක වශයෙන් guru lk කියලා දෙමු. Password එක ඔබට පේනවා ඇති. මෙන්න මේ ආකාරයේ password එකක්. දැන් මෙය ඔබට පේනවා ඇති සංකීර්ණ password එකක්. Characters ඒ වගේම ඉලක්කම් සහ symbols අන්තර්ගත වෙලා තිබෙනවා. මෙම password එක ඔබට පුළුවන් copy කරගන්නට. එසේ නොමැතිනම් ඔබට ඔබගේ password එකක් ලබා දෙන්නට පුළුවන්. දැන් මතක තබා ගන්න සංකීර්ණ password එකක් ඇතුළත් කිරීම වැදගත් වෙනවා. ඉතින් මෙහිදී මම අපගේ පහසුව සඳහා සරල password එකක් සකස් කරගන්නවා. මම මෙහිදී wp#123@123 කියලා ඇතුළත් කරනවා 456. ඔබට පේනවා ඇති මෙහි characters ගන්න වැඩි වුණාට තවමත් මේ weak කියලා තමයි පෙන්වන්නේ. අපි අවශ්‍ය නම් මෙයට මේ ආකාරයෙන් තව වචනයක් ඇතුළත් කරනවා. දැන් ඔබට පේනවා ඇති මේ strong password එකක් බවට පත් වුණා. මතක තබන්න ඔබ ලබා දුන්න password එක copy කරගන්න වෙනත් ස්ථානයකට ඔබට මතක තබා ගැනීම මුල් අවස්ථාවේදී අපහසු නම් මතක තබා ගන්න මෙය password එක අපි වෙනත් ස්ථානයක දැනට අපගේ මතක තබා ගන්නට මෙය මේ විදියට මම copy කරගන්නවා. දැන් අපි දන්නවා password එක මොකක්ද කියලා. ඊළඟට ඔබගේ email ලිපිනයක් ලබා දෙන්නට පුළුවන්. මේ ආකාරයෙන් ඉන්පසු පහළ check box එකක් තියෙනවා search engine visibility කියලා. මෙහි discourage search engines from indexing this site. දැන් මෙය ඇත්තරම වැදගත් වෙන්නේ local host එහෙම නැත්නම් මේ ඔබගේ පරිගණකයේ ඇති web server එකක් තුළ ස්ථාපනය කිරීමේදී නොවේ. ඔබ self-hosted web server එකක් තුළ අන්තර්ජාලයේ ඇති web hosting server එකක් තුළ WordPress ස්ථාපනය කරද්දී මෙම checkbox එක click කිරීමෙන් Google, Bing වැනි search engines ඔබගේ blog එකට පිවිසීම යම් දුරකට වළක්වන්නට පුළුවන්. මොකද blog එක නිර්මාණය කරමින් පවතින අවස්ථාවකදී එම බ්ලොග් එකට ඇතුළත් වීම search engines යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරනවා. එම නිසා මතක තබා ගන්න ඔබ සර්වර් එකක් තුළ මෙය ස්ථාපනය කරන අවස්ථාවකදී මෙම check box එක select කරන්නට. දැන් මේ local host එක නිසා අපිට මෙය ගැටලුවක් වන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි local host web server එකට කිසි විටකත් search engines වලට ඇතුළු වීමට හැකියාවක් නොමැති නිසා. මම install WordPress කියන මෙන්න මේ බටන් එක මත ක්ලික් කරනවා. WordPress නිවැරදිව පරිගණකයේ ස්ථාපනය වුණාට පසුව ඔබට මෙන්න මේ login screen එක ලැබෙනවා. මෙම login screen එක භාවිතා කරලා ඔබට හැකියාව තිබෙනවා WordPress backend එකට පිවිසෙන්නට. මේ සඳහා අපි password එක ඇතුළත් කරමු. මම මෙහිදී paste කරගන්නවා. ඔබට මතක ඇති අපි password එක මේ විදියට text file එකක් තුලට copy කරගත්තා. දැන් login button එක මත click කරනවා. අපිට පේනවා ඇති මේ ඔබ දැන් දකින්නේ WordPress backend එක එහෙම නැත්නම් dashboard එක. මෙම dashboard එක භාවිතා කරලා තමයි අපි WordPress web අඩවිය එහෙම නැත්නම් blog එකේ අපිට අවශ්‍ය ආකාරයට එය සකස් කර ගැනීම සිදු කරන්නේ. දැන් WordPress වල front end එක කියන්නේ ඇත්තටම front end එක ඔබට බලා ගන්නට පුළුවන් මේ ඉහළින් තිබෙනවා eat healthy live healthy කියලා ඔබගේ blog එක සඳහා ලබා දුන්න title එක. මෙහි ඔබට පේනවා ඇති visit site කියලා තිබෙනවා. මේ මත ක්ලික් කිරීමෙන් ඔබට WordPress web අඩවියේ එසේ නොමැතිනම් blog එකේ front end එකට පිවිසෙන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ එම web අඩවියේ front end එක. ඉතින් මේ තමයි සාමාන්‍යයෙන් කෙනෙකු මෙම blog එකට පිවිසුණාට පස්සේ මෙම blog එක දකින්නේ මෙන්න මේ ආකාරයට. ඉතින් අපි මෙම පාඩම තුලදී සාර්ථකව WordPress web server එක තුල ස්ථාපනය කරගන්න ආකාරය ඉගෙන ගත්තා. මෙහිදී අපි ඉගෙන ගත්තේ local host web server එකක් තුල WordPress ස්ථාපනය කර ගැනීම. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පාඩමකදී online server එක WordPress ස්ථාපනය කරගන්නේ මොන ආකාරයෙන්ද කියලා පැහැදිලිව ඉගෙන ගන්නට.